කවුරුත් දන්නවා ජාතික ජනබලවේගේ අපි සහ ඔබ අපි අපි කිවම අපි හැමෝම සූදානන් වෙමින් ඉන්න ජනාධ ප්‍රතිවරණයකට. සියලුම බුද්ධ්‍යන්ස වාර්තා. සියලුම සමීක්ෂණවාර්තා. දෙෙස් විදෙස් මෙහෙ විත රක්නෙමේ විදෙස් සමීක්ෂණ වාර්තා අපේ බුද්්‍යාන්සයකුත් තින්නවාන හමුදා බුද්්‍යාන්ස ඉන්නවා පොලිස් බුද්ධ්‍යියන්ස ඉන්නවා මේ බුද්ධ්‍යන්ස වාර්තාය බුද්්‍යාන්ස ව. යබනවා ආරක්ෂක මණ්ඩලට වාර්තා ආරක්ෂ ම්ඩලෙත්තින ජනාධිපතිගේ මමුූිකත්තෙන් රැස් ඉති ඒ ආරක්ෂක මණ්ඩලේට අවල තියෙන සියලුම වාර්තාාවලින් කියවෙන කාරණයක් තිබෙනවා ඒ තමයි බේ අවුරුද්ධය තියෙන ජනාධිපතිවරණයෙන් මාලිභාව දිරනවා. ඒ මදි සද්‍ය මතිී. මේෝ දෙ තියන ජනාධිපතිවරන්නේෙන් මාලිමාව දිනන බවට සියලු සමීක්ෂණ වාර්තාසාහතික කරලා ඉවරයි. ඉතින් හිටපු ගමන් අපිට කෝල්ල එනවා. යාළු මිත්‍රිය හම්බනාා මහනවා. දැන් අද දොළහට විතරමං මේ ස්ථානයටාවේ සෞදුරු මෙතන ආසනයයි වැඩකරමින් හිටියා. දොහෝයටට ඉවෙරලා තිබ්බා සෞදර සෞදරියෝ ටිකටික මෙතැන පිරෙන්න පටන්ගත්තා. ඉති මෙතන ඉන්න විධය. සජප පස්සෙ කියා හරිිය නෑ කෙලා ආපුුව ඉන්න. UMPි එක එක කියා වැඩක් නෑ කලා ආපුුව ඉන්නවා. ස්‍රීලංකා එකත් එක හිටියා වැඩක් නෑ ආපුුව ඉන්නවා. පොහොට්ට ඒ විසාාල පපමානයක් තින්නවා. ඇ විසාාලපමානයයක් කලින් හිටිය ඒ පැත්තනෙ දැන්ඒ විසාාලපමානය ඉන්න මේ පැත්ති. එම කට්ටි ඉන්නවා. එ ඇය මාත එක්ක හම්බෙල්ල කතා කරනකොට ඒගොල්ලෝ ආපු දෙයක් තමයි සහෝදරයා. ඒගොල ගැනත් ඳුන්නල දෙනවා අපින කාලයක්ස්සේ අහවල් පක්ෂේ නකත් එක එම හිටියේ නෑ. ඒොම විිවිධ දේවල් කියලා හනෝ පරනිල්ල රාජ පක්සල මොනාහරි කරලා මේ ජනාධිපතිවරණය නොතියා වෙට්ටුවක් දාලා මොකක්හරි මගුලක් සෞදරය ම කරයිද. අපි දන්න නඔකුන්ගේ හැට අපිත් ට ඔකුන් එක්න එහෙම අනා හිදිය මට පෙන්න්න පුළුවන් හරි පෙන්න්නන්න පුළුව පොඩි දෙිඩියාවක් හදලද නව සමාජයේ ජනාතිපතිවරණයත් අර පළත්පාලන චන්දය වගේ නොතිය යයිද මගරීද ඇයි පලත්පාලන චන්දය කල්දම මොකින්ද හැමෝම දන්න මොකද මාලිමාව ජය ග්‍රහණය කරන්න බයට තමයි පලත්පාලන චන්දෙ කල්ද. දැන් සියලු සමීක්ෂණ වාර්තා කියන වනං. ජනාතිපති වරණය අනුරකුමාර දිසානායක දිනනව කියලා කියනවනම් ඒවා මාධ්‍යවල පලවෙනවනම් දැන් සමාජය ඇතුළ දෙගිියාවක් හැදිල තියෙන එක්තරා දුරකට එන මුම් චන්දය නොතියයින්දද කිය. ඉතින් චන්දය නොතියිදී වගේ ආකල්පයක් තිබුණොත් එක අපිට අවාසී අපි දෙගිටියාවකින් හිටියොත් යයිද නැද්ද තියයිද නැද්ද රග හිටියයොත් අපට අවාසී. ඒ අවාසය හතන්නම තමයි. ඒ අවිනිශ්චිතකම හදන්නම තමයි ඒ දෙකිදියාව නිර්මාණය කරන්න ම තමයි උකටලී කරන්න. ජනතතා බලාගෙන ඉවානේ තියපල්ලක චන්දය හම බලාගෙන ඉන්නේ. අ ඒ නිසා පටි දෙකිටියාවක් හදනෝ ජනතාවගේ සූදානම්වීම නවත්තන්න. ඒ සඳහා ජනතාව සංවිධානය වෙන එක පෙළගහෙනක නවත්තන්න ඒ දෙගිටියාවක් හදමින්ති න. සෞදර සෞදරයන්ට කියන්න ඕන ජනාධ පපතිවරණය තියන්නඇතුව බෑ. පලාත්පාල ජන්ද තිබේ ැතිවුුණාට පලාාත්ාලන ආයතන පවත්වාගෙන යන්න වියවස්ථාවේ විදියක් තියනවා. එකට කියන කොමසාරිස්් පාලනය ඔකළ දන්න පත් සබා සමාාවෙන් ප්‍රාති සභා නගර සබා මානකර සබා තියෙන පළත් සබා ඇතුළි එද අවසි අසු හතේන තියෙන්නේ පලත් සබා විෂය ඇතුළි. පලාත් සබාවින්න පලාත්පාලන කොමසාරිසි් කියල කියෙන ලාකට එකනෙක්. ඉළඟට පලාතකට දීනනේ දිශ්ික දෙකක් හරි තුනක් කරරි. දපේ පලාාතිකත්ත් දිශික තුනයි නුවර නොරේලිය මාතලි. මේ දිශ්ෂික්ක තුනට ඉන්නවා සහකාර පලාාත්පාලන කොමසාරස්් ලක් තුන් දෙනේ පලාාත්පාලන කොමසාරසි ඉන්නවා ඉතයටින් සහකාර පලාත්පාලන කොමසාර තමයි අට පහලට එන්න කොට ප්‍රාදේශ සභාවට ඉන්න පාධේයස්භාාවල්ලේක. එතකොට ප්‍රාදේශ සමා චන්දය නැති වුුණාට මේ නිලධාරීන් හරහා ප්‍රාදේශයේ සභාව පවත්වාගෙන යන්න විදික් ව්‍යවස්ථාවත් තියෙනවා. ඒ විදිර සමයි දැම්ම යන්නේ චන්දය යන්න පුළුවන් පළත් සභා චන්දනෑ තියන්න බට තියන්නේ. ඉතින් පලාාත් සමාත් පවත්වාගෙන යන්න පුළුවන් ආන්ටුකාරවරයේ දැම්ම පවත්වගෙන තිීක ව්‍යවස්ාව තියනවා. අයිම පුළුවන් ජනාධපතිවරණය නොතියා යඩ ව්‍යවස්ථාවේ කිසිම ක්‍රමයක් නෑ කිසිම ඉඩක් නෑ කිසිම වගන්තියක් මොකක්වත් ඇත්තම නෑ ඉඩක් ඇත්තම නෑ දැම් පොට මන්දිහබලන් රනිල්ගේ මුණ බලන් මගේ මුණ රනිල්ගේ මුණ කියලා පොඩ්ඩක් හිත එම හිතාගන්න බැල් දැම් මම රනිල් කියල හිතන් පොඩ්ඩ මේ වුත්තේ නොම්බර් දාහතෙන් මගේ ජනාතිපතිකම ඉවරයි හරි දාාහත ඉවරයි හටවෙනි දමෙනකොට ජනාධපති කෙනෙක් මේ රට ඉන්න ඕන ඉන්න මන නැත්තම් මෙතරන ඉන්න පොලිසිය මහත්තුරු පොලිස් පතිත රාජකාර පවරන්ඩ අන දෙන්ඩ මෙහවඩ ඊට උඩින් කෙනෙක් නෑ ජනාධිපති නැත්තා පත්කරගත්ත නැත්තම්. රනිල්කය කතාවන ොඇම්බර් දාහතය ඉවරයි. මෙතන ඉන්න ත්‍රිවිදහමුතාත් සාමහහිකයේ විශ්‍රාමික අපේ මායදුන්න මත්‍යයා මට අර අවසගත්ති නමග කියන්න බැරිුුණ සමවෙන්න ඕනට. අඇද රටපුරා විසිරී පැතිරල ඉන්න විශ්‍රාමික ත්‍රිවිධ හමුදාව අධිටන කියන සංවිධානය යටට එකතු කරලා පෙළගස්සල සංවිධානය කරලා දෙවැනි අරගලේ ජයග්‍රහණය කරන්න පලවෙනි අරගලය කිවේ යුද්ධය නිමා කරණය එක. යුද්ධය නිමාකාරා පාලක රට හැතු වෙන. එන දෙවෙනි අරගලයක් ඕන වෙලා තියනවා. ඒ දෙවැනි අරගලයට නායකත්තය දෙන්න විශ්වාාමික ත්‍රිවිධ හමුදා. සියල්ලු සාමාජිකයන් අද මායදුන්න මහත්වෙෙලාගේ අති තැනවටා එකතු වෙලා ජාතිකත් ජනපලවයගේ දිනවන්න වැඩකරමින්ෙන් රට පුරාම රටපුරාම එතුමල දන්න ඔබාබි දන්නවත් ත්‍රිවිත හමුදාවේ හමුදාපතිවරට අන දෙන්න කෙනෙක් නෑ ජනාතිපති කෙනෙක් නැත්තා. ජනසිපතික ොකති ජොබ්බෙ. අපිනු රනිල්ලක මොකදති ජොබ්බ් සාලයත්ත එක් එහෙමේ නව ජන නෙමේ මංගන්න. එවනෙේ. රනිල්කයි ජොබ් එක තමයි විදායක බලය ක්‍රියාවට නැගීම ඒ කියන්නේ නීතිය ක්‍රියාවට නැගීම විදායක බලය කියන්නේ රටේ නීතිය ක්‍රියාවට නැගීමය කොහම එක කරන්නේ අපි පත් කරනවා ඊළඟට ඇමති මණ්ඩලයක් නම් කරගන්නවා ඇමති මණ්ඩලට රාජා අතන ටික ගෙට ග හනවා සස්ථා මණ්ඩල දෙපාර්තමේන්තු ඔක්කොමටික ඉට පස්ස ජනාධිපති ඇමති මණ්ඩලයයි රජායතන පදධතියකට සම්බන්ධ කරලා විතායක බලය ක්‍රියාවට නගරු. නීතිය ක්‍රියාවට නග නොහ. අපේ ගමත්තින් වා පොඩිිය කෙනෙ අපේ ක්‍රම සේකමහත්තය. ඒ කරන්නේ ්‍රවිතායක බලය ක්‍රියාවට නගෙනක. රාම සේක මහත්්‍යයට නීතිය දන්න බෑ. රනිල් වික්‍රම සිංහටත් නීතිය දන්නබ. ඒ කරන්නේ නීතිය ක්‍රියාවට නගෙන එක. එනම් ජනාතිපතිවරණය තියන් නැතුව. රනිල් කාල ඉවරවට කො ජාතිපති කනෙ ට නැත්නං. නීතිය ක්‍රියාවටනැගීමේ සීලාංකික යාන්ත්‍රණය මුළුමනිින්ම බිඳවට න මුළුමනින්ම නතර වෙන රටයික දවසක්වත් දුවන්න බෑ මුළු ට ඉවරයි. ගොළු රටම අරාජිකයි. යන්න බෑ ව්‍යවස්ථාවේ රට යන්න කිසිම ක්‍රමයක් නෑ. ඇැබ පලපාල කන්ද නතුුුණම් යන්න ක්‍රමය. තියනෝ යන්නේ. පලස්බා චන්තිති පෙනනැතිුණම්. යන්න ක්‍රමයක් තියනවා. එද යන්නේ. හැබැයි. තිචාරණ මටත් තිතුල කෑගහන්න ජයවේවාගෙනද ආයිකොඩ්ඩ පාලන කරගන්න. ඇති කොමරි ක්‍රමයක් ඇත්තමන රටයන්න ඒ නිසා රනිල් වි ක්‍රම සිංහගේ ජනාධිපති කාලය ඉවරවෙන්න කලින් අනිවාරයම ජනාධපතිවරණයක් පවත්වලා ජනාධපතිවරය පත්කරගත යුතු මයි ේ මාර් පස්්නේලාදී අනුරය දිනනවාල දැන් කොහොම තියන්න නේද දැම් ප්‍රශසත් හැත්ත පස්සවුරුද්දක් මුම්ම මාර්රුවෙන් මාරුවට මාර්ුවෙන් මාරුවට මේ රට කෑවා. හැදුවෙන මේක සංවර්ධනය වෙමින් පවතින් රටක් කියලා අපි පොඩි කාලේ ගුරුවරු යෙන්වා. එතකොට දැන් රජය නිලවශයෙන් පිළි ගත්තා මේක බංකොලත් රටකි කියේලා මේ බේදිකාවට ගුරුරු කොඩක්නක්ක. ගම්මල නායක නායිකව්.ඒ සභහවින්නෝ දැ නිස්කල ගොල ගිහි උගන්න කම කලළමයින්. මත් ියේමතරක සංවර්ධනයම පවතිනගක් කියලා. දව්ගන්න නොනකොමද. නිිලවශයෙන් පිියරගෙන දන්නේ ළමයිටු ගන්න නොමකක්ද. හෙටහිද. ෑ ඉස්කෝල නිවාඩු. කොමදු ගන්න ඕන සී ලංකා බංකොල්ොත් රටකි. මංහිතන්න තාම කුරුවර හෙම කරනවා කියලා. කරන්න ඕන රජය නිලවශයෙන් පිළිාරගෙන ඉවරයි. ලෝකේසර. පොටිකාල හිතු සංවතන වෙන් පවදතින ටක් කිව අපි ලොකුනකොට මේ එක සංවර්ධනය වෙයි කියලා ලොකුවනකොට උේ නෑ අපි ලොකනකොට කිවා සංවර්ධනය වමින් පවතින කියලා දැන් අපි වයසට ජිය මට කිය ඇති කෙල දීතේ හැට්ටයි අමරගේ වයසමයි අමරගැමති හැටයි ජ අඩුවෙනව තුට ඇරද. අපි හටක් වනවට දැන්ගෙන මේ ංල ට කියලා. ඉතිං සෞදර සෞධනට කියන්න ඕනුනේ නනාධපතිවරණය අනිවාර්ම තිබිය යුතුමයි කෙටි කරන්න තවන යුතුමයි කවත්ත තියන් ඒකත් ්‍යවස්ථාව කියදීම. කෙටි කරන්න ඕනත් සැපටෙම්බර් හයි ොක්ටෝම්බර් දහතයි අතර ජනාාධපතිවරණය අනිවාර්යම පැවැත්ව යුතුයි. හරි. එ දැන් සෞතර සෞදරට අදසක් කදාගන්න පුළුවන්. ඔක්තොම්බර් මාසේ ඉවරවෙන්න කලින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වෙෙන්නේ එළමට ජනාධිපතිවරණයදී මාලිමාවේ අපේක්ෂකයා අනුර කුමාර තිසානායක සෞදරයා. අපිට තිීම ලොකු ඇරස් එකක්. පොඩිනෑ රට පිරිිත්ත පන්තිර දෙන ලොකු රරිස් එකක් ප්‍රගසිල්ලි නාවට කල්ලන්න ඕන එක සම්පූර්ණ කරන්න ඕන දැ මොකදලාතින් ජනාතිපතිවරණය අපි දිනවා බවොල් අපි දිනවාම චන්තයතිීපු දවස මධ්‍යම රාත්‍රී දොලා වෙනොට එක දෙක තුන වෙනොට එලි වෙනකන් ඉන්න අපේ අප ේක්ෂකයා දවරුන් දෙන. ආළග වුරුන් දෙන්නේ අග්‍ර විිනිශ්කාරයලඟ එතුමා අළඟ අපි දැම්ම සලසුමක් හතන්න කල්පනනා කරගෙන ඉන්නේ අග්‍ර මනිශ්කාරය මු උස්සන්න ඉටතිනවා. අග්‍ර මිනිශ්කාරයව මු උසන්න ඉට තියෙනවා එතුමා ඉලාන යුරුන් දෙන්න කෙනරෙක්ෑ. ඒ ජාති බඩු නෙම ඒ ති බඩු තමයි මු දැම්මයිඉද ඒවට සූදානම්වෙමින් ඉන්නේ අග්‍රමිනිශ්කාර්තුමා වාරක්ෂා කරන්නත් අපි පොදුජන වලල්ලක් දානවා ඔගොල්න්ගේ කොටසක් ඕෝනිට චන්දට කලින්ඉ ද අපි එතුමා යන එන පස්සේ පිත් යන අපිත් යන ගැන කිසි විශසා සඇත්යන්න බෑ මුමක ලේසිෙන් දාලයන්නේ කරන්න පුළුවන් ඕනම කඩප්පුලි වඩක් කරන්න පුළුවන් ජාති යන්න පෑනිි ලේසිම් පලයතාල කතාව දිගයන දන්නමනතු. හරි දැන්සාකච්චාව මොකදද රයි ජාතික දන පලය අපේක්ෂය දියවරුන්දනවා දියවුරුන්දීල පළවෙනි නිවේදන මොකක්ද. දැන් ගඩහතය නන්න ඕන. දියවුරුන්දීල පලවෙනි නිවේදන මොකක්ද. මොද පාර්ලිමේන්තුව වහාම විසුරුවනු ලැබේ? මේ කුණු පාර්ණිමේන්තුවත් එකක ජලාද මිල වැඩගරන්න පුලොත් මේ කෙහෙලිය ලැක්ක මරු බඩු කිරල්ල ලැක්කව හන්තාන ඉවර ක හාල හාල නෙම කාල ද මේක තියෙන පුලන්ද එ පලවැනිම වැඩමක්ද. වාම පාර්ණිමේන්තුව විසරෝනු ලැබේ ඉට පස්සෙ තවත් මැතිවරණයක් එක ලග මැතිවරණ දෙකයි මැතිවර දෙකයි ඒන් දැන් අපි ජනාතිපතිවරණට විතරද ලැස්වෙන් එන ඉවරවෙනල් නෑ ඒත් එක්ක මේ නවාව මහ මැතිවරණය දැම් මේ කොල්ලු කල්පනා කරනවා මාලිමාවතිනල ඒන ජනාධපතිවරණය නම් පෝට්ට එකෙකුටවත් රනි ලගේ එකකුටවත් සජපය එකකොටත් පාර්ලිමේන්තුනයි යන්න හම්වෙන්නි නෑ මානිිමාව දනල ඒකත් එක්ක මෙ පාර්ණිමේන්තු චන්ද ඒ වෙනකොට සම්බන්ධ වෙච්ච නැති ජනතාවත් අර ජයක්‍රහ ඇත්ක මොකද වෙන්න පාලිේතු චන්දද සම්බන්ධ වෙන එ ලංකාවේ මේ අවුරුද්ධ කියන්නේ ලංකායිතිස දැවන්තම දේශපාලන පරිවර්තනය සිද්ධ වෙන වසර. ලෙසිනෑ අත්තරන්නවා පොඩකත් අත්තරරින්නා දවසක්වත් එනන් ද මේගොලු කල්පනා කරනවා ජනාතිපතිවරණයට කලින් එනම් මහමැතිවරණය ඇතිපොත් ඔන්න එන කතාාව දැ එ මේ දසු ජනමාද ුත් සමාජ මමාධ්‍යය ඔක්කොම කතා කරන මකත් පාර්ිමේතු චන්දය අතියාගත්තොත් අපේ බලය තියාගෙන ගොල් ඒගොල්න්ගේ ජනාතිපති තියාගෙන රනිලත් තියාගෙන ඇැමති මණ්ඩලෙ තියාගෙන තියනව පාර්ණිමේන්තු ජන්දයක් ඊට කලින් එතට කල්පනා කරනවා යන්තන් එකෙත්තෙන තුම් දෙනෙක් විතරවත් දාගන්න පුළුවන්වෙයි ජනාතිපතිරෙන් පස්සනම් මොකුත් නෑ හේදිල යන ක්කොම හැ ඊට කලින් ඊට කලින් පාර්ණිමේන්්තු චන්දයක් සම්බන්ධ සාකච්ඡාව දැන් ඇවිල්ල තිඉන්න කුමක් නිසාජ. ජනාධිපතිරණය මාලිමාව දිනන නිසා දෙන්න නිසා. එනිසායි පාරිිමිෙන්තු සාකච්ඡාව කැල්ලදීම. දැනට තියෙන විදි්‍ය අනුව මුලින්ම පාර්ිමේන්තු ජන්දයක් තියනවන යන්න පුළුවන් පාර්ිමින්තු විුරුවෙල මාර්තුමාසය අග මේ ජනවාර් වල විසිරව්වොත් මාර්තුමාසේ. ද මං කලින්කිව මාස හතයි. වෙනසක චංගයට. අපට ඉන්තවල් නෑ කියලා. එනම් මාස තුනකින්. මාමතිවරනයක් යැන වඩක් ඒක මුොක් නෑ කියලත් දැන් කිය යරකට ඉන්ටෝල්නත හුස්මක් ගන්නවත් අපට වෙලාවක් නෑ. මේ සංවිදායක මණ්ඩනයට රැසලයින්න අපට වෙනසක් හොයන ලංකාවේ ජනතාවට. පිදාවෙන් දුකෙන් මිතෙන්න්න. පෙරුම්පුරණ සිහින දකින පැන්තසියක් මවන ජනතාවට හුස්මගන්නවත් දැන් ඉඩක් නෑ වෙලාවක් නෑ අපි වැඩ කරන්න ඕන. බඩ කරන්න ඕන තාමත් එකතු වෙලා නැති ජනතාව එකතු කරගන්න ඕන මොකද අපිට දිනලවිතරක් මැදි රට හදන්න ඕන. ඔක්ක මේ එකතු කරන්න ඕන එනිසා අපිට තියෙන කාර්ය. වෙනදා මැතිවර්ණයදකී තියෙනක නෙමෙයි. හරිදම් පාර්ිමේන්තු චන්දයනවා මේ කෙ ගරගන්න. පාර්ිමේන්තු ජන්දේනවා මාස තුනගින්. අපි හිතං. කෞද තෙල්දෙන ආසනයෙන් දාන්නේ මේ ගතින වාසන දහ තුනක් අපි දහන්න ඕන පහලෝක ලැයිස්තුව. කෞද තෙල්දෙන යාසනයෙන් අපි දාන අපේක්ෂකය. මෙතර කාටරය උත්තර ඇත්තිනවා. අපෙන් ආනෝ සෞදුරු විදාානෝ? කතෙද කෞද මහනුව රන්දන් ආන කෞද නාවල පිටෙන් දන්නේ පොට්ටවෙන්නම් දයි අරුව කියල කියනවා කද මන්දානන්ද. කෞද මහනුව රාසනෙන් දන් ආසාජපයෙන් අරදයි කවද කිරඇල්ල ති හොම කට්ටිය කියනවා. කෞද ඕගල්න්ගේ පාලස් දෙන. මන්දන්නෙත්නෑ මේන්න කවුරුත් දන්නෙත්නෑ ඇයි ඇයි දන්න ඇතේ හේතුවත්ති එක තමයි ඒගොල්ලන්ගේ අපේ දේශපාල සංස්කෘතිය වෙනස එකකිලමං ඉතුර කරන. හරි ඒකොල්ලන් ඉන්නවා අකිරියල්ල උට ලියල දීලා. ආසන පරම්පරාලන ලියල දීලා. උනත්තන් ගේතුුව? අහවලාගේ හවලා එවා තමයි උන්ට උරුමට ලියලදීලා ආසන මන්ත්‍රීකන් තාත්ත මරරම කෙන පුතායන අපි තන්න සුවරුවන උතම ළඟට නැද දැයි බුත්තු කිය කියන්න බන්නක. අරකගේ බුතාඉන්න කවුර ග මේ බුතුරිය මතක මට මතකනෙන මටඒ එකක පුුත්තුවතක් වෙන. මොකද එකක පුත්තුනේ හැමෝම දන්න ආරකගේ පුතා මහත්‍ය මැරොත් ආයාගේ නොන උරුමෙට ලියල දීල තියන්නේ අපි ලියල දීලනෑ පාරිමේතු චන්දාවොත් අපි මානුවර දීශික්කේ සමාට අදනෑය ම කියන්න කාරණෙ හේතුව තාම මෙතැන්ටෙනවා කට්ටිය තාමනෝ තාමනෝ දිිනපතායනෝ අපි පොදු ජනතාවගේ හොඳම පාලොස් දෙනෙ එදානවා හොඳම පාලොස් දෙනෙ තෝරල ස්තුවදානවා ඒ පාලොස් දෙෙන තමයි අපේ කවුද අප ේක්ෂකෝ පාලොත් දෙෙන ඒ පාලොස් දෙෙන දදින වන්න වැඩ කරන්න. අයිතිකාරයෝ නෑ අපේ ගහනවා තමයි අයිතිකාරයෝනෑ ලියලදීපුවායනෑ තාත්ත නිසා පුතාට දීලනේ හෙමන අපි මේ පොදුගන්න එක තමයි මාලිමාව සංස්කෘතිය සමාරුකන අපි දන්න කාඩත් දෙන්නවා මාලි මාවට කතිරගහන්න කැමතිි තුන්දකුට මනාපදන්න අපේ සෞදුරු ටන්න අපි දස සමරයගෙන් අදහස් ගන්න හරි මම්බල මම කිව කීපදනකට මට ලියල එවන්න ඔයා හිත්තන පාලොස් දෙන කවුද කියලා දැම් පස්තනක් ඉර එවල ති්බ යක එකකවන් මගේනමනෑ එකග මගේ නමන නික ීතන මුද ඇ හොදයි එක නරකනෑ? ඒ හොඳයි මං බැල්ලු අමරගගේ නමදීල අමර පුළුටක්වත්නෑ එම නැත ඉල වනවා ඒක නැලිය ලවනවා මට කියන්න ඕනයි මේක පරම්පරාවෙන් එ උරුමක්කාරයන්ගේ පක්ෂයක් නෙමෙයි තාත්තකෙන් පුතාට නාම යෝජන දෙන පක්ෂයක් නෙමෙයි ඔය කොල්ලො දන්නේ ඔය තාත්තලාකෙන් පුතාලට දීපයුම් අවතම අපේක්ෂකයා. හරි? බුරදුදල න හමෙ ඕෝන නැත්තන් චන්ද කරන්න බෑ කියලා නෑ එහෙම නෙමේ එම නෙමයි අදාවොත් එයාදක්ෂන එයාකාර්යක්ෂමනං එයානන් සුදුසු අපි ඉට දෙෙනගෙනග දෙනවා. ඉඩ දෙෙන ඇයි මේ පොදුජනතගේ පක්ෂයක් මිසක් ඊනියා මේරට කොල්ලකාපු වලව් කාරයන්ගේ උන්ගේ පිටි පස්සේගේ හිල්ලා කටුලයෝ කාපු උුන්ගේ ව්‍යාපාරයක් නෙවෙයි ජාතික ජනබලවේ කියන්න මේ රටේ. පොදුජනයාගේ පොදු ව්‍යාපාරේ ප්‍රකස්සිීනී ව්‍යාපාරේ අපිට කවුරවක් කමණනෑ මේ ඇවිල්ල ඉන්න බෝතිකාේ. මං මේ වචනිකවට කවුරු ගන එකෙක්වත් නෑ. එක එක්වත් නෑ මං අපේක්ෂකයා වෙන්න ඕන කියලා. මන්දි නන්න ඕන කියලාපු ඇය රටකොඩ නගන්න ආපෝව් අපේක්ෂකයෝ සංවිදායකයෝ රටකොඩ නගන්නාපුූ සාමාජකව තමයි මේ ඉන්නේ එක්කම පුද්ගලික අපේක්ෂාවත් නැතුව. එම පොයින්නේ ඔක්කම සොච්චානෙන් වඩ කරන්න ආපුයින්නේ. ඉති නිසා පාර්ණිමේන්තු ජන්දයක් මාර්තුමුල්ල තියෙනවනම් අපිට පාලොස්තෙනක ලැස්තුවත් දාන්න විතරයි ති. අපි දාන මුක්ි සහෝතරයෙ අනිවාරෙන්. අපි තානුවත් එමන සෞදරයෙක් අනිවාර්යෙන් එක් කො ීපදනෙ විශ්ෂිකය අනුව අපි කාන්තා සෞදරයෝත් එෙනෙත් තුන්දනෙක් අනිවාර්රෙන්දානු අනිවාර්යෙන්දාන අපි තානුවත් තරුණ සෞදරොරු ගොඩක් සෞදරය අනිවාරෙන්දාර මේ පාර්ලිමෙන්න්තු ද අ බලන්න මොකු දන්නේෙ. ඇවිල්ලා ඇස්තේකරගෙන පැවපාගයක් ඉන්නද. කඩාගෙන වැටනවා යසට කිය අයට අපි නිකා කරන්න කැමති නෑ. වයසත් එ නමුත් පාර්ිමේන්තුවක් කියයන්න මොකක්ද. රටේ වැදකත් ආතනයක් ඒකට ගල්ලා නිතිකිරා ටන යවල වැඩත්ති නො. මංම වැඩිහිි කමට අගෞරය කරන නෙමයි. ඒ අය ගෞරෝඇත්ති නවාව න ඒ ගෞරනය තැන්වලට යන්න ඕන නිසි කාල්ලෙද නිසි වයසි.ඒ වගකීමක් රටක අපි දන හොන්ට කෙල්ල කොල්ලොටි. දැ නැගගෙන එන කාන්තා ප්‍රබෝධය ඇත්ත එක්ක මේ අමරෙලා අපි අපේ දිශ්ෂික් සංවිධානය කල්පනා කරනවා. ප්‍රීමමාල් ඉන්නවා දිශ්වික් සංවිධානය රවිඳින්න බස්නායක සෝදරය ඉවා. අපි ඇත්තර මේක කාලය කතාව ඉන්නවා දාමුත මානුවර දිශ්ෂිකෙන් රටම හෙල්ලෙන්ට තනිකර පාලොත් දෙෙනම කාන්තා සෝදරීෝ ගෑනු පාලොත්තන දාමුද කියලත් අපි අතර දැට සාකච්චාවත්ී. පහලවක්ම ගෑන. හ කිය මන්නන් කැමති කොම කාන්තාවන්ට කැමති එම නැති පිරිමින්නවාද එනම් වහම දොස්තර ඉන්නවාද ේදිකාද. පොටට පරීක්ෂා කර මම කියන්නේ මේ පොද වී ආපාරයක් මට කියන්න ඕන කාජවත් වලව්වකට සින්න වෙච්ච වෙනම අයිතිකාරයෝ ඉන්න එහම එකක් නෙමෙයි. ි වැඩර ජනාතිපතිවරණට කලින් පාර්ලිමේන්තු ජන්ද එනවනං. අපි පාලොස් දෙනෙ දාමු තෙල්දනියාසෙනු නියෝජනය අත්දමු. එව කරමු. අපි මුළු මනුවර දිශ්ෂික්කයම මෙතෙක් ලංකා ඉතිහාසේ ජය ප්‍රහණය කරපු ඕනෑම පක්ෂයකට වඩා ජාතික ජනබලවේගේ දිනවන මැතිවරණ ව්‍යාපාරයක්. අදසිට ක්‍රියාත්මක කරමු එකපිත් තෝජනයෙන් අදසිට පටංගමු ඒම කරලා රට දිනෝමය සන් ඔබ සැමට ශක්තිය දෛරියය යෝත බල යෝත වීරෙන පේවා පත්මෙන් මගේ වචන කීපි අවසන් කරනවා සියලුමෙනනාහටම ජයවේවා බෝමි සුති. अपक्षपाती वार्ताकरण है।